සුබ සන්ධ්‍යාවක් ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලොවක් හඬවා සුජිත් අවසන් ගමනේ ජනාධිපති අපේක්ෂකින් තම පරිසර ප්‍රතිපත්තිය හෙලිකල යුතුයි ජනපතිගෙන් ප්‍රකාශයක් ඡන්දේ ප්‍රකාශ කිරීමට අමතර පැයක් ITN සංවාදයට එන්නයි අපේක්ෂකින්ට අගමැතිට හා විපක්ෂ නායකට ආරාධනා අල් බග්දාදී ඝාතන මෙහෙයුම හයිලා මුලර් නමින් නම් කෙරේ මිලියන ගණනක් ලෝකවාසීන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නලලින් කුහරයක සිර වී සිටි සුජිත් සිය ජීවිතයෙන් සමුගත්තා වසර දෙකක් වයස ඇති සුජිත් විල්සන් නැමැති මෙම දරුවා අතහැර තැමූ නලලිදී කුහරයට ඇද වැටුණි පසුගිය සිකුරාදායි පසුව ඔහු කොටට ගැනීම සඳහා මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කළා මෙම උමක අඩි 600ක සිට දහසක පමණ කැඹුරකින් යුක්ත බව සඳහන් එක් අවස්ථාවකදී අඩි 35ක සීමාවේදී රොබෝ අතක් ආධාරයෙන් දරුවා කොටට ගැනීමට උත්සාහ කළ අතර ඉන් කිලිහුණු දරුවා තවත් පොළොව අභ්‍යන්තරයට ඇදී ගියා පසුව ඔහු කැඹුර අඩි 70ක සීමාවක සිර වී සිටියා ක්‍රමයෙන් තවත් පහතට ඇදී ගිය අතර ඊයේ දිනේ වන විට ඔහු සිර වී සිටියේ අඩි 90කට අධික පොළොව අභ්‍යන්තරයේ රොබෝ තාක්ෂණී කොටට ගැනීම අසාර්ථක වූ පසුව පොළොව කැණීමේ යන්ත්‍ර යොදා ගනිමින් සුජිත් කී ජීවිතේ බේරා ගැනීමට ගලවා ගැනීමේ පිරිස් උත්සාහ කළා ඒ සඳහා මේ උමකට ආසන්නින් තවත් තුමකක් නිර්මාණය කෙරුණා මේ සියල්ල සිදුවෙන අතරේ සුජිත්ට අවශ්‍ය ඔක්සිජන් ලබා දීමේ ව්‍යාපෘතියද ක්‍රියාත්මක කෙරුණා සුජිත් පොළොව මතු පිටට රැගෙනීම සඳහා ඔහුගේ මව විශේෂ බෑගයක්ද සකස් කළා විශේෂ තාක්ෂණීය යොදා ගනිමින් සුජිත් සිය මවගේ කටහඬ ඇසීමට සැලැස්වූ අතර පළමු දින තුනේදී ඔහු ඊට ප්‍රතිචාර දැක්වුවා කෙසේ වුවද ඊයේ සවස් කාලයේ වන විට දරුවාගේ හැඳීමක් හෝ කිසිදු චලනයක් සිදු වූයේ නැහැ නලය තුලින් විෂ වායුවක් ආග්‍රහණය වීම තුලින් මරණය සිදුවන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ පෑ 80ක කාලයක් උමක තුල සිරවි සිටීමෙන් අනතුරුව පුංචි සුජිත් මෙලොව හැරකී සියලු දිනාකේ ප්‍රාර්ථනාවන් පිද දමමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවැනි අනාරක්ෂිත ස්ථාන වහාම වසා දැමීමට ක්‍රියා කළ යුතු බවයි කෙසේ වුවද නිසි සැලැස්මකට අනුව මෙම දරුවා ගොඩට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ නැති බවටද චෝදනා ඉල්ලුණා අවශ්‍ය තාක්ෂණයේ යුතුය නොගැනීම පිළිපදවද බොහෝ දිනාකේ අවධානය යොමු වී තිබෙනවා පරිසරය පිළිබඳ තම ප්‍රතිපත්තිය ජනාධිපති අපේක්ෂකයින් පැහැදිලිව රටට ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පරිසරික සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති පාරිසරික සම්මාන උළෙල 2019 කොළඹ නෙළුම්පුකුණ රංගශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පරිසර සංරක්ෂණය පිළිබඳ පුළුල් ලෙස මහජන සහභාගීත්වය ගොඩනැංවීමත් සිවිල් සමාජ සහයෝගය ඇති කිරීමත් අරමුණු කරගනිමින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පැවැත්වෙනවා. පරිසර සංරක්ෂණය මෙන්ම ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී කර්මාන්ත සහ ව්‍යාපාර සංස්කෘතියක් ඇති කිරීම උදෙසා සියලු පාර්ශ්ව දිරිගැන්වීම සම්මාන උළෙලේ අරමුණයි. රාජ්‍ය හා පෞද්ගලික ආයතන කර්මාන්ත ව්‍යාපාර වෘත්තීය ආයතන මෙන්ම පුද්ගලින් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ විශිෂ්ට පාරිසරික සේවාවන් අගයමින් ක්ෂේත්‍ර 20ක් යටතේ මෙවර සම්මාන පිරිනැමුණා. රන් සම්මාන 12ක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභීන් වෙනුවෙන් පාරිසරික සම්මාන 7ක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරුම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංවර්ධනය යන්නෙන් අදහස් කිරීමේදී මූලික වශයෙන්ම පරිසර සංරක්ෂණය ඉතාමත් වැදගත් වෙනවා. අද පාසල් දරුවගේ ඉඳලා
සෑම කෙනෙකුටම පරිසර සංරක්ෂණය පිළිබඳ අවබෝධයක් තිබෙනවා. මම දැක්කා ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් ඔබ දන්නවා විද්‍යාඥයෙක් ඔහු අබ්දුල් කලාම් අබ්දුල් කලාම් මැතිවරණවලදී කිව්වා මැතිවරණයේ ඉදිරිපත් වෙන ඡන්ද ඉල්ලන අපේක්ෂකයෝ සියලු දෙනාම තමාගේ ඡන්දදායකයින් සමග ගිවිසුම් අස්සම් කරන්නට ඕන වර්ෂයකට පැල මිලියනයක්වත් හිටවනවායි කියලා. දැන් මේ දවස්වල අපේ රටෙත් ඡන්දයක් පිළිබඳ උණුසුමක් තිබෙන වෙලාව අමනම් කිසිම අපේක්ෂකයෙකුගෙන් තවම ඇහුවේ නැහැ මම දන්නේ නැහැ මට සමාලාට කිව්වද දන්නේ නැහැ පරිසර සංරක්ෂණය දීලා තිබෙන ප්‍රතිඥා මොනවද කියලා ජනාධිපති අපේක්ෂකයෙනොත් මූලික වශයෙන්ම ජනතාවට දෙන ප්‍රතිඥාවන් මැතිවරණ ප්‍රකාශන තුල ගිවිසුම් තුල මූලික ලෙසම අංක 1 කාර්යයක් තමයි ප්‍රමුඛතාවයක් තමයි පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් තමාගේ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීම ඒක මිනිසා පමණක් නෙවෙයි සියලු ලෝක සත්වයාට එහි තිබෙන වැදගත්කම ඔබ සෑම කෙනෙක්ම දන්නවා मेवर जनाधिपतिवरणी चंद दायकिंट चंदे प्रकाश करी मठ पयक अमतर कालिया लबादी मठ मेतिवर्ण कुमसम तीरने करते बेनवा නොවැම්බර් 16 වෙනි දින පෙරවරු 7 සිට සවස 5 දක්වා මේ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ කඩ සැලසෙනවා. මේ පිළිබඳ දේශපාලන පක්ෂ නියෝජිතින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඊට සහභාගී වූ දේශපාලන පක්ෂ නියෝජිතින් කිහිප දෙනෙකු මෙසේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. විශේෂයෙන් මැතිවරණ පත්‍රිකාව දිගවීමත් එක්ක කොමිසම තීන්දුවක් අරගෙන තිබෙනවා මැතිවරණය පවත්වන්න උදේ 7 ඉඳලා හවස 5 දක්වා. ඒක තමයි මම හිතන්නේ විශේෂ තීරණයක් ලෙස දැරෙන්නේ. ඒ කියන්නේ අද ස්ථිර වුණාද කාලය දික්කිරීම සම්බන්ධයෙන් කොමිසම තීන්දුවක් අරන් තිබුණා. ඒකට නියෝජිතයන් කවුරුත් විශේෂ විරෝධතාවයක් දැක්වුවේ නැහැ. ඒ වගේම අපි ජනතා බලවේගයේ පැත්තෙන් අපි පැහැදිලිව මතු කරා. විශේෂයෙන්ම රාජ්‍ය දේපළ භාවිතයත් ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යවල තිබෙන ඉතාම බරපතල පක්ෂග්‍රාහී හැසිරීම සාධාරණ හා නිදහස් ඡන්දයක් පැවැත්වීමට බාධාක් බව. මැතිවරණ කොමිසම කියන ස්ථාවරය තමයි මේ පෞද්ගලික මාධ්‍ය ගැන උන්ට කරන්න දෙයක් නැහැ කියන්නේ. ඒ ඇත්ත කතාව ජනතාවරයේ තරංග වැරදි විදිහට භාවිතා කිරීම වැළැක්වීම සඳහා ඒ පිළිබඳව බලය තියෙන ආයතනය තමයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. ඒ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මැතිවරණ කොමිසම මගින් නිවේදනයක් නිකුත් කළ හැකි මේ තත්ත්වය නිවැරදි කරන්න. නමුත් මැතිවරණ කොමිසම එහෙම කරන පාටක් පේන්නේ නැහැ. මේක හරි කනගාටුදායක තත්ත්වයක්. මැතිවරණ කොමිසම ඒ පිළිබඳව තදබල ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මේ නිශ්චිත බරපතල වැදගත්ම ප්‍රශ්නේදී මැතිවරණ කොමිසම බෝලේ පාස් කරනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඡන්දදායකයට මුග කාලයකට පස්සේ අම්බෙච්ච ඡන්දෙදී මේක ඉතාම රටගෙන තීන්දුවක් ගන්න අවස්ථාව මොන විදියකට නැග ජනතාවට ඡන්දය පාවිච්චි නොකිරීමට බාධාවක් නොවිය යුතුයි කියන පදනමෙන් කොමිසම සිටීම අපි ඉතාම අගය කරනවා ඒ කොමිසම එකඟ මේ ඒ ගැන කැමැත්ත ප්‍රකාශ කිරීම සහ ඒ සඳහා නීතිමය අවස්ථරය ලබා දීම අපි ගරු කරමු ITN ජනප්‍රිය දේශපාලන හා කාලීන වැඩසටහනක් වන සංවාදයේ සමග එක්වන ලෙසට ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින්ට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට හා විපක්ෂ නායකවරයාට ස්වාධීන රූපවාහිනිය ආරාධනා කළා. සංවාදය සජීවී පටිගත කිරීමේ වැඩසටහනක් ලෙස මෙය විකාශය කිරීමටයි කටයුතු ද ඇත්තේ. ඒ අනුව සංවාදයේ වැඩසටහනට පැමිණෙන ලෙසට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ, අනුරු කුමාර දිසානායක හා ජෙනරාල් මහේ සේනානායකයන් මාතෘන්ට මෙවැනි විටත් ආරාධනා කර තිබෙනවා. එමින්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මාතෘන්ටද මෙම වැඩසටහනට සහභාගී වන ලෙසට ආරාධනා කර අවසන්. සජීවීව මෙම වැඩසටහනට එක්වීමට අපහසු නම් ඕනෑම ස්ථානයකට පැමිණ වැඩසටහන පටිගත කිරීමටද ස්වාධීන රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායම සූදානම්ෙන් සිටිනවා. මෙය ජනාධිපතිවරණයේ පැවැත්වීමට නියමිත අවසන් සතියේ විකාශය කිරීමට නියමිතයි. ජනතාවට බෙහෙවින් සමීප මහජන සේවයක් ක්‍රියාවට නංවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක් වුණා. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවක් කොළඹදී ඊයේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය පමණක් නෙමෙයි, ඒක ඔබේ ජයග්‍රහණයයි අපේ පක්ෂ ජයග්‍රහණය. 2015 ඉඳන් බැලුවම
අපි ජනවාරි මාසයේ ඉඳන් දැන් වෙනකම් කරපු වැඩ ප්‍රමාණය අපි ඉතා විශාල වැඩ ප්‍රමාණයක් කරා ඉස්සෙල්ලා කරන්න බැරි වුණේ වැඩ ප්‍රමාණය අන්න ඒ නිසා දැන් අපිට අවස්ථාවක් එනවා UNP ආණ්ඩුවක් ඇති කරන්න අපේ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් ඇති කරන්න සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණාම ඒක පළවෙනි පියවර දෙවෙනි පියවර පාර්ලිමේන්තුව අඩු ගානේ අපි 125ක් හරි මන්ත්‍රෝ ලබා ගන්න ඕනේ මේ රටේ අලුත් ව්‍යවස්ථාව ගේන්න. ඉතින් මම දැන් කියන්නේ දැන් වෙන එකක් වැඩක් නැහැ. ඇක්සලරේටර් එක බෝඩ් එකටම පා ගන්න. බ්‍රේක් අතහරින්න දිනන්ට වැඩ කරන්න කියලා කියන්න. ජනාධිපතිවරයා හැටියට මේ කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්න විසඳීම උදෙසා කොටස් 6කට කැඩලා තිබෙන නිවාස අමාත්‍යංශය එක අමාත්‍යංශයක් බවට පත් කරලා කොළඹ දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ටාසයකම ඒ නිවාස ප්‍රශ්න වෙනුවෙන් අපි ලොකු වැඩපිළිවෙලක් සකස් කරනවා. මධ්‍යම පාන්තික මහල් නිවාස ලක්ෂ්‍යය කෙටි කාලයක් තුළ ඉදිකිරීමේ බලාපොරොත්තු අපි සතුව තිබෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්ම කේන්ද්‍ර කරගෙන එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ජනාධිපති ජාතික සංවර්ධන ඒකකයක් අපි ස්ථාපනය කරමු. ඒ ඒකකයේ හරහා එහි මධ්‍යම සම්බන්ධීකරණය වන ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒ වගේම ඔබතුමන්ලා නියෝජනය කරන දේශපාලන අධිකාරියක් මේ කණ්ඩායමම එකතු කරගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඍජු දායකත්වයක් සහ ඍජු සම්බන්ධතාවයක් ජන අධිපතිවරයා හැටියට මම පවසාගෙන යන්නට කටයුතු කරනවා. සනීපාරක්ෂක පහසුකම් නොමැති සියලුම කාන්තාවන්ට නොමිලේ එම සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දියුණු පිටිය නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ විපක්ෂයේ අපේක්ෂකයා ඇතුළු කණ්ඩායම කාන්තාවන් විහිළුවට ලක් කළද මිනිසත්කම හඳුනන අයකු ලෙස තමන් එවැනි තත්වයකට ඇද වැටෙන්නේ නැති බවයි. ශක්තිමත් කරන්නට වැඩිම දායකත්වයක් ලබා දෙන කොට්ටාසේ බවට අද කාන්තා පරපුර පත් වෙලා තිබෙනවා. මෙවන් තත්වයක් තුල අපිට සිද්ධ වෙනවා කවුරු කොච්චර විහිළු කරත් කවුරු කොච්චර මේ වැදගත් ප්‍රශ්නය අවතක්සේරු කරත් කවුරු කොච්චර මේ ප්‍රශ්නය අවලාදයට ලක් කරත් කාන්තාවන්ගේ ඒ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් සැලකිල්ලක් තිබෙන අම්මලාගේ දුක දන්න සහෝදරියන්ගේ කාන්තාවන්ගේ දරු පරම්පරාව ගැන කැක්කුමක් තිබෙන පුද්ගලෙක් හැටියට මම පැහැදිලිවම කියන්න කැමති අපි මේ ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුමක් ලබා දීලා ඒ සනීපාරක්ෂක පහසුකම් නොමැති සියලුම කාන්තාවන්ට නොමිලේ ඒ පහසුකම් ලබා දෙන්නට අනාගත රජයක් හැටියට අපි කටයුතු කරනවා පමණක් නෙවෙයි අධ්‍යාපනය කරන ඒ හැම පාසලක් තුළම මේ ප්‍රශ්නයට සාධනීය විසඳුම් ලබා දෙන වෛද්‍ය ඒකක ස්ථාපනය කරනවයි කියන එකත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කෘෂිකර්මාන්තයේ නගා සිටුවා රට සහලින් ස්වයංපෝෂිත කර ගොවියා ව්‍යවසායකයා කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කන්තලී ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතාවුරු කිරීම ජනරලි පාලාවේ තවත් ජනරලියක් කන්තලේ නගරයේදී ඊයේ පැවැතුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ජනරලිය ඇමතුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණින් සහාය දක්වන පක්ෂවල මහජන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් ජනරලියට සහභාගී වුණා. අපි ඒ ත්‍රස්තවාදය අවසන් කරාට පස්සේ නැවතත් ඒ ත්‍රස්තවාදය මේ රටේ හිස ඔසවන්නට ඉඩ නොදී අපි ආරක්ෂක සැලැස්මක් යොදල් තිබුණා.
එහිඳ තමයි අපිට මේ රටේ සාමය අපිට දිගටම පවත්වාගෙන යන්නට පුළුවන් උනේ. නමුත් මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. දැන් පාස්කු දිනේ පහර දෙන ආකාරය, පහර දෙන වේලාව, පහර දෙන ක්‍රමය, පහර දෙන ස්ථාන, ඒ අයගේ දුරකථන නම්බර ලිපිනේවල් මේවා ඔක්කොම ලබා දීලා තිබිලත් මේ අයට පුළුවන් කමක් උනේ නැහැ පහර නවත්තන්න. අපිත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා තිබෙනවා. අපි කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. අපි අපේ රට ආහාරින් ස්වයංපෝෂිත කරන්නට ඕන. අපි ගොවියා ජීවත් කරවන්නට ඕන. අපි ගොවියා ව්‍යවසායකයෙක් කරන හැටි අපි පෙන්වලා දීලා තියෙනවා. සමුනාංශල දන්නවා අපේ රටේ තරුණ පරපුර, අපේ අනාගත පරම්පරාව අද විවිධ හේතුන් නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්නට බැරි වෙලා, ඒ නිසා රැකියාවන් ලබා ගන්නට බැරි වෙලා අසහනෙන් ඉන්නවා. මේක හොඳ දෙයක් නෙවෙයි. අපි පැහැදිලි ක්‍රමවේදයක් යෝජනා කළා තිබෙනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන. ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන්, රැකියාවකට ඕන් අපිට යොමු කරන්නට පුළුවන්. අපේ සැලසුම් අපි හදලා තියෙනවා. සෑම ශේෂ්ත්‍රයකම අපි වැඩ කරලා පෙන්නපු කණ්ඩායමක්. මේ නිසා තමුන්නාංශලාගේ යුතුයකම තමුන්නාංශලා ඉටු කරන්න, මගේ යුතුයකම සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාංශලාට ලබා දෙනවයි කියන එක මම පොරොන්දු වෙනවා. මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහුරු කිරීමේ තවත් ජන්වලියක් බිබිල නගරයේදී අද පැවැතුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා ඒ සංවිධානය කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් මෙම ජනරැලියට එක්ව සිටියා. එකමුතුව නිදහසේ ජීවත්විය හැකි රටක් ගොඩනගන බව ජාතික ජනපල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මඩකලපුව කාත්තන්ගුඩි ප්‍රදේශයේ පැවති ජාතික ජනබල වේගයේ කාන්තා සමුලුවක් අමතමින් මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අපිට අවශ්‍යකම තිබෙන්නේ එකතු වෙමින් නිදහස්ව ජීවත් වෙන්න ඕන රටක්. අන්නේ රට අපි ගොඩනගමු. ඒ රට ගොඩනගීම වෙනුවෙන් අපි හැම දෙනාම එකතු වෙමු. සංස්කෘතියක් අපි මේ රටේ හදමු. ලංකාව වෙනුවෙන් ක්‍රිකට් මැච් එකක් යන වෙලාවට පිට්ටනියට ගිහිල්ලා සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් ලංකාව වෙනුවෙන් අප්පුඩි ගහන, ලංකාව වෙනුවෙන් ඔළුව සම්දෙන මේ භූමියත් එක්ක තා හොඳින් ගැට ගැසුණු ලාංකේය ජාතියක් අපි හදමු. අපි එකට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදමු. අන්නේ වගකීම් වෙනුවෙන් අපි මේ දේශපාලන තෝරාගෙන තිබෙනවා. කිසිදු තැනක කවදාවත් ජාතිවාදී, අන්තවාදී, ආගම්වාදී අපි අපේ දේශපාලන රාජ්‍ය සේවකීන්ගේ වැටුප් වැඩි කරමින් නිදහසේ කටයුතු කිරීමේ අවස්ථාව උන්ට සලසා දුන් වත්මන් රජයට කෘතගුණ දැක්වීම සඳහා දැන් අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. මේ රජයේ සේවකීන්ගේ මයිලා සිටින්නේ තමුන්නාංශලා වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම වැටුප් ලැබීම අපි ලබලා දීලා තියෙනවා. ඒකට තමුන්නාංශලාගේ යුතුයකම ඉෂ්ට කරන්නේ. රජයේ සේවකීන්ට අද දෙපයින් නැගිටලා ශක්තිමත්ව සාදීනව තීරණ ගැනීමේ අයිතිය දීලා තියෙනවා. රජයේ සියලුම අයට තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන් එළියට බහින්න අයිතියක් දීලා තියෙනවා. ඒ සියල්ලට අපි විසඳුමක් දීලා තියෙනවා කියලා තමුන්නාංශලා කියනවා. මේ රටේ රජයේ සේවකයෝ ගන්න තියෙන තීරණයක් තියෙනවා. මෙරටේ පරිපාලන නිලධාරීන්ට තොරගැනීමක් තියෙනවා. තමන් දිනාගත්ත ස්වාධීනත්වයේ දේශපාලනඥයන්ට පාවලා දෙනවද? නීති ආධිපත්‍ය නොතකන මිනිසුන්ට රාජ්‍ය සේවයේ අධිකරණය පොලිසිය පාවලා දෙනවද? ආපෞසරයක් ගෝඨාගේ අනමත කුණුකානු සුද්ධ කරන්න හමුදා නිලධාරී යනවද? OIC ගේ පුටුවේ පොහොට්ටුවේ සංවිධායක වාඩි වෙන යුගය ඇති කරගන්නවද? සමුරු නිලධාරියාව පොහොට්ටුවේ සංවිධායක ඇවිල්ලා ගස් බඳින යුගය ඇති කරගන්නවද? දරුවන්ට අකුරු කරන ගුරුවරයාව දනගස්සන්න පුළුවන් කියලා පොහොට්ටුවේ මන්ත්‍රීන්ට හිතන යුගය ඇති කරගන්නවද? මේ ගැන තීරණය කරන්න තියෙනවා. අපිට ඕනකම තිබෙන්නේ මැතිවරණයේ ජාතික ජයග්‍රහණයක් ලබා ගන්න. අපි යම් කිසියම් කොටසකට කිසියම් වර්ගයකට සීමා වෙච්ච ජනාධිපති අපේක්ෂකෙක් නෙවෙයි. සෑම ජන කොට්ටාසයකම ගෞරවය, විශ්වාසය ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් මේ රටේ බිහි කරන්න හදන්නේ. විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමක් හැටියට ඉඳගෙන අපි ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවන වැඩ කරනවා කියලා ප්‍රකාශ කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ ලකුණු වෙන හංසයා ලකුණු ඉදිරියේ කතරේ ගහන්න කියලා අපි සජිත් ප්‍රේමදාස මහත්මයා දිනවමු කියන ආකල්පයේ ඉඳගෙන අපිට හැකි අයුරින් ඒ සටනට අපි උර දෙමු කියන ඉල්ලීම කරමින්
අපි විශ්වාස කරනවා සහිත් මාතයා. විශ්වාස කරන හේතුව මොකද? ඒක සහිත් මාතෘ අවුරුදු 4යි මාරයි හිටියේ. ඒ අවුරුදු 10යි ඉන්නයි නිවාස අමතිතුමාට වඩා සහිත් මාතයා හොඳ වැඩ කරලා තියෙනවා. අනිතක උතුරු නගරයේ සම්පූර්ණට වැඩ කරලා. ඒ නිසා වැඩ කරන මේ මිනිසුරට එයාට තමයි අපි සාය දෙන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද කොච්චි කඩේදී මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. මේ එහිදී පළ වූ අදහස් කිහිපයක්. අමේ පාස්කු ප්‍රහාරයට රටේ ජනතාව චෝදනා එල්ල කරපු ඇමතිවරු අද එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ වුන් ඉන්නේ. සර්ව සාධාරණ පරීක්ෂණයක් කරලා මේකට වග කියන්න ඕනේ කවුද කියන එක හෙව්වේ නැහැ. එහෙම හොයන්නේ නැතුව අද මැතිවරණ වේදිකාවට ඇවිල්ලා ලොකු රඟපෑමක් කරනවා. හෙට අනිද්දාට මේ පාස්කු ප්‍රහාරය අලලාගෙන තමුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට වාසිදායක වෙන විදියට කතෝලික ජනතාවට අසාධාරණයක් කරන්න නැවතත් කටයුතු කරනවා කියන එක අපිට දැනගන්න තියෙනවා. අපි මේකට සම්බන්ධ ඕනෑම තරාතිරමකකෙරි ඉන්නවනම් ඒ තරාතිරමකාරට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපේ රජත්වල බලාපොරොත්තු වෙනවා. කතෝලික ජනතාවගේ සිත් බිඳින්න සහ සමස්ත ලාංකීය ජනතාවට පෙන්වන්න හදනවා මේ ගෝඨාභය මහත්තයා තමයි මේකේ පිටිපස්සෙ ඉන්නේ කියලා. අපි ඉල්ලනවා බුද්ධිමත්ව මේ අවස්ථාවේදී කටයුතු කරන්න කියලා. ජනතාව තුළ යම්කිසි ප්‍රශ්නයක් ඇති කළා ජනතාව පාරට බසන්න ක්‍රමයක් තියනවාද කියන එකයි බලන්න යන්නේ. ඒ නිසා ඒ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටින්න ඕනේ. විකම කතෝලික ජනතාවට අපි ඉල්ලා සිටිනවා. ඔය පල්ලි ඉස්සර ඇවිල්ලා නාඩගම් නටන්න ආවොත් කතෝලික ජනතාව විදියට තමුන්නාන්සලා ඒ නාඩගම් නටන්න එන අයට මොකද පාඩමක් උගන්වන්නේ කියන එක ප්‍රතිපත්තියක් සහිත අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක්ව සිටියා. අපි රට ඇතුලේ ඇති කරේ සංවාදයක්. අවුරුදු ගාණක් රටේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තමන්ගේ ව්‍යාපාර ගෙනිච්චේ මඩ ව්‍යාපාර ලෙස. හැබැයි පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ ප්‍රතිපත්තියක් සහිත නායකයෙක් තමන්ගේ ප්‍රතිපත්ති සහිතව ඉතාම ක්‍රමානුකූලව වැදගත් 21 වෙනි සියවසට අවශ්‍ය කරන දේශපාලන නායකත්වය දෙන වැඩපිළිවෙලකට අද පත් වෙලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔහු දේශපාලනයෙන් තොර වෙච්ච රටට ප්‍රතිපත්තිගරුක නායකයෙක් විදියට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහිතව මේ ක්‍රියාදාමයේ ඉදිරියට ගියලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනය තැපැල් ඡන්දයට පෙර ආතුව මේ රටේ ලක්ෂ 14ක් 15ක් ඡන්දේ පාවිච්චි කරන රාජ්‍ය සේවකයන්ට බලලා කියවන්න බුද්ධිමත් ලෙස වුන්ට තමන්ගේ වැඩපිළිවෙල ගැන අදහසක් ඇති කරගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මොකද්ද කියන්නේ? එතුමා කියනවා බොහොම පැහැදිලිව මේ රටේ මේ තියෙන 436කට අධික රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම එතුමා ලාභ ලබන තැනකට ගේන්න පුළුවන් වැඩපිළිවෙල සකස් කරනවා. පෞද්ගලික කරන්නේ කරන්නේ නැතිව. ඒකට කරන්න තියෙන කාරණා තමයි විශේෂයෙන් මිනිඳ භාවය, හැකියාව වර්ධනය කිරීම, දාරිද්‍රතාව වර්ධනය කිරීම, දූෂණයෙන් තොර පාලනයක් ඇති කිරීම කියන කාරණා තමයි මේකෙදි වැදගත් වෙන්නේ. දයසිරි ජයසේකර ඇමතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට කරගෙන යනවා. අපි දැක්ක පෙරේදා පොළොන්නරුවේ තිබ සම්මේලනයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් පොළොන්නරුවේ තිබ සම්මේලනයේ දැවැන්ත ජනතාවක් ඒ සම්මේලනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කව් වෙලා තිබ්බා. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් වෙනම යනවා, ගෙන්ගෙට යනවා, රැස්වීම් තියනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේකට වෙනසක් කියලා පෙන්වන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අර ඇකිලිච්ච ලොන් හැලිච්ච වයසක මේ ඡන්ද 10ක් ගන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොට එකක් ගෙනලා සම්මේලනයක් කරන්න හදනවා. මේ වෙනකොට ජනමතය සියල්ල හැදිලා ඉවරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෝෂ රැසක් සහිත එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුමාර් සිංහ මහතා පෙන්වා දෙනවා. වොක්ෂල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මේ ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම කියන මේ පිටු 82ක් තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැරදි, ව්‍යාකරණ වැරදි සහ වචන වැරදි විදිහට භාවිත කරපු වැරදි 275ක් තියෙනවා. මේ වැරදි නැති පිටු තියෙන්නේ පිටු දෙකයි. මට හොයාගන්න හම්බුනේ 41යි 51යි. දැන් අපි සමහරලාට වයසට ගියත් එක්ක සමහර තැන් පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙලා තමයි මට වැරදි 275ක් දකින්න ලැබුණේ. ජාත්‍යන්තර කියලා ලියාගන්න දන්නේ නැහැ. මර්ධන දන්නේ, වීරෝදාර දන්නේ, පළදායි කියලා අර ප්‍රධාන මේ පිටුවල තියෙන මේ මෙතන තියෙන මේ පළදායි කියලා ලියා ගන්න දන්නේ. මේ වැරදි පළදායි කියලා ලියලා තිනවා. කිසිම කෙනෙක් මේක ප්‍රූෆ් රීඩ් කරපු ડોකියුමන්ට් එකක් නෙමෙයි. එහෙම් මෙහෙම් එකතු කරලා හදපු ડોකියුමන්ට් එකක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේට අමතරව වැරදි ගොඩක් තියෙනවා. 2005
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එතුමා මගෙන් ඉල්ලා සිටියේ ආරක්ෂක ලේකම් ධුරය බාර ගන්නා ලෙසය. මෙරටේ ආරක්ෂක ලේකම් ධුරයක් නැහැ. රටේ තියෙන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරය. ආරක්ෂක ලේකම් ධුරය තියෙන්නේ ඇමරිකාවේ. මම හිතන්නේ මේ ඇමරිකාවේ පුරුද්දට ලියවිච්ච එකක් තමයි එතන තියෙන්නේ. පිටුව දෙක තියෙනවා. කාන්තාවන්ට සාධාරණ ඉඩක් ලබා දීම. ඒ කියන්නේ මොකද්ද? අපි දැකලා නම් තියෙන්නේ කාන්තාවන්ට සමත් තැන දෙන්නේ. සාධාරණ ඉඩක්. ඒ කියන්නේ කාන්තාවන්ට දිය යුතු නියම තැන නොදී දැන් මේකේ කියනවා සාධාරණ ඉඩක් ලබා දෙන්නේ. මේ වගේ වාක්‍ය තියෙන්නේ. අප අත්දැකීමෙන් දනිමි. වැරද්ද දන්නවනේ. සිංහල භාෂාව හරියට හසුර ගන්න බැරි මං හිතන්නේ අපරාධමේ මාධ්‍යවේදී සහෝදර සහෝදරයන්ටම දුන්නා නම් මේක ටිකක් මීට වඩා හොඳට ලියලා දෙනවා අර වියත්මකට දෙනවට වඩා මට හිතෙන්නේ මේ වියත්මක කියන්නේ මේ වියත තියෙන්නේ මේ වියතද්දිග මග තමයි වියත්මක කියලා වෙලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කාන්තාවන්ට සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස විවේචනය වන බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මාධ්‍යයක් හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. එහි නියෝජිතයන් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සනීපාරක්ෂිතුවා සම්බන්ධ කාරණාව පහුගිය අවුරුදු කීපය පුරාම කිසියම් සමාජ මතවාදයක් මේ සම්බන්ධයෙන් තිබුණා. සනීපාරක්ෂිතුවා නොමිලේ ලබා දෙනවද එහෙම නැත්නම් මේකේ තියෙන බදු ඉවත් කරනවද කියන කාරණාවට වඩා මේ වෙනකොට මේ සම්බන්ධයෙන් ධනාත්මකව මේකේ තියෙන ආර්ථික ප්‍රතිලාභය මොකද්ද මේකේ තියෙන සෞඛ්‍ය ප්‍රතිලාභය මොකද්ද සේවාව මොකද්ද කියන කාරණාවට වඩා මේක හුදු දේශපාලන මඩවියාපෘතියක් බවට පත් කරගෙන තිනවා පැහැදිලිව අපි කියන්න ඕනේ සමාජ පුළුල් කතා බහක් ඇති වෙන්න ඕන කාරණාවක් සහ මේ වගේ ප්‍රතිපත්ති නිර්මාණය වෙනකොට ඊටාම පුළුල් දැක්මකින් යුතුව මේවා ඉදිරියට එන්න ඕනේ මේ ගැන ගොඩාක් අදහස් දක්වන්නේ කාන්තා පාර්ශවයේ නෙමෙයි මේ ගැන අදහස් දක්වන්නේ පිරිමි පාර්ශවයේ 75%ක් විතර කතා කරන්නේ මේක ඇවිල්ලා මහා මෝඩ කතන්දරයක් මොකටද ගෑනුන්ට මේ සනීපාරක්ෂකතුවා නොමිල දෙන්නේ එත් වශයෙන්ම අපි කියමු ළමේ වැඩිවියට පත් වුණාට පස්සේ සනීපාරක්ෂකතුවා පැකට් දෙකක් විතර පාවිච්චි කරනවා. එතකොට මාසෙකට පැකට් දෙකක් කියන්නේ රුපියල් 500ක් විතර. මේ විවේචනය කරන පිරිමි පාර්ශවය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා තමන්ගේ දුවට බිරිඳට සනීපාරක්ෂකතුවා පැකට් දෙක අරන් දෙන්න බැරි වෙයි. ඉතින් එහෙනම් ඇයි අපි මේකට විහිළුවකට ගන්නෙ? ගෝත්‍රික යුගයට ගිහිල්ලා රෙදි කෑල්ලක් හරි නැත්නම් කොළාත්තක් හරි භාවිතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැහැ. ලංකාවේ ඉස්කෝල යන වයස ගෑන් ළමයින්ගෙන් 60%ක් ඔසප් දිනවලට ඉස්කෝල යන්නේ නැහැ. මාසෙකට දවස් 3-4ක් මේ ගෑන් ළමයි ඉස්කෝල යන්නේ නැහැ. මොකද ඒක සනීපාරක්ෂිතුවා භාවිත නොකරන නිසා ඇතිවන ප්‍රායෝගික ගැටලු. අනිත් එක පාසල් වල කිසිම ක්‍රමයක් නැහැ සනීපාරක්ෂිතුවා හෝ වෙන යමක් බැහැර කරන්න. ලංකා ජනගහනයෙන් බාහිරටත් වඩා පිරිසකට බලපාන දෙයක් රටේ ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද? ලංකාවේ ඔසප් වෙන වයසේ ඉන්න කාන්තාවන්ගෙන් 30%ක් විතරයි සනීපාරක්ෂිතුවා භාවිත කරන්නේ. මොකද ඉතුරු පිරිසට එක මිලට ගන්න වත්කමක් නැහැ. තමන්ගේ සහෝදර කාන්තාවන්ට බලපාන දෙයක් ගැන මිනිස්සුන්ට සහකම්පනයක් නැති එක ඒ සම්බන්ධ කතිකාවතක් නොඇරෙන්න තවත් හේතුවක් විදිහට මම දකිනවා. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk